Creative Vandana. සදහැබර කාරුණික පින්වතුනි, අපි දැන් මේ පැමිණලා ඉන්නේ බුදුරජාණන් වහන්සේ හත්වෙනි සතිය ගත කරපු රාජායතන චෛත්‍ය පීඨ ස්ථානයටයි. කිරිපාලු නුගරුක හැටියටත් මේ ස්ථානය හඳුන්වන්නේ. ඒ ස්ථානය දැකලා වැඳලා වැඳපුදා ගන්නට ඔබ හැමදෙනා මේ රැස් වෙලා ඉන්නේ. ඉතින් මේ ස්ථාන ඉතිහාසයේ බොහෝ අවස්ථාවන් වලදී විනාශයට පත් වෙලා, ඉතින් පුරා විද්‍යාඥයින් විසින් මේ ස්ථාන රකවාරයක් සොයාගෙන ගවේෂණය කරලා ඒ ස්ථානයේ විදියටම තිබුණු දැන් හැටියට පිළි අරගෙන දැනට මේ ස්ථානයේ තමයි ඒ රාජායතන චෛත්‍ය තිබුණු තැන හැටියට, නැත්නම් බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය කිරිපාලු නුගරුක තිබුණු ස්ථානයේ හැටියට හඳුනගෙන වන්දනාමාන කරන්නට මේ අවස්ථාව උදා කරලා දීලා තිබෙන්නේ. ඉතින් උන්වහන්සේ හතරවෙනි සතියේ ගත කරපු ඒ ඓතිහාසික ස්ථානයට අපි ඇවිදින්ලා ඉතාමත්ම ශ්‍රද්ධාවෙන් යුක්තව ගෞරවයෙන් යුක්තව එලෞතරා බුදුරජාණන් වහන්සේගේ උතුම් බුදුගුණ පිළිබඳව සිහිපත් කරමින් වන්දනාමාන කරමින් දැකලා බලලා හිතලා සන්තෝෂ වෙලා පින් සිද්ධ කරගන්න තවස්තාවක් අපට සැලසුණා. විශේෂයෙන්ම මේ වෙලාවෙදී අපි සිහිපත් කළ යුතුව තිබෙනවා ශ්‍රී ලංකාවේ ජන්මලාභයේ ලබලා මේ ඉන්දියාවට පැමිණිලා අතිවිශාල සේවාවක් සම්බුද්ධ ශාසනයේ උන්නතිය වෙනුවෙන් ඉෂ්ට සිද්ධ කරපු බෝධිසත්ව ගුණෝපේත ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා එතුමා නොසිටින්නට බුද්ධගයාවත් බරණසවත් අපිට වඳින්න පුදන්ට අවස්ථාවක් සැලසෙන්නේ නැහැ. එතුමා එදා ලංකාවෙන් ඉන්දියාවට පැමිණිලා පයින් ඇවිදලා සමහර විට කරත්ත වලින් පයින් ওই විදියට ඇවිදලා නිර්ආහාරව බඩගින්න ඉඳලා, ඒ වගේම රාත්‍රී කාලයේ පුරාවට ගස් බෙනවල බුදියගෙන ඉඳලා මේ ස්ථාන හොයාගෙන අද අපිට ඇවිදින්න වන්දනාමාන කරන්නට පුළුවන් තත්ත්වෙට මේ ස්ථාන ආරක්ෂා කර දෙන තුමා කටයුතු කළා. මේ මගේ ඉදිරිපසින් තිබෙනවා තවත් ස්ථානයක්. මේ ඒ ස්ථානය තමයි ඔය ස්ථානයේ හිටපු කෙනත් එක්ක තමයි, නැත්නම් ඔය මහන්තා කියන තැනත්තා එක්ක තමයි අනගාරික ධර්මපාලතුමා නඩු කිව්වේ. ඒ නඩු කියලා මේ බුද්ධගයා පුණ්‍ය භූමිය බේරගත්තා. ඔය බුද්ධගයා පුණ්‍ය භූමිය ඉදිරිපිටින්ම තිබෙන ඊළාංගුර නැගිල තමයි මහන්තාට අයිති වෙච්ච ස්ථානය. ඉතින් ඔය මහන්ත කියලා කියන්නේ එසේ මෙසේ පුද්ගලයෙක් නෙවෙයි, ධන කුවේරියෙක්. ඒ වගේම මේ රටේ ජන්මලාභය ලැබු, මේ රටේම උපදිච්ච, මේ රටේම ජීවත් වෙච්ච, මේ රටේම ඥාතියින් ඉන්න මහා ධන කුවේරියෙක් හිටපු පුද්ගලයෙක් තමයි එතනත් එක්ක තමයි නඩු කියලා අවුරුදු ගණනාවක් තිස්සේ නඩු කියලා. අවසානයේදී බෞද්ධයන්ගේ උරුමයක් හැටියට මේ උතුම් බුද්ධගයා පුදබිම ආරක්ෂා කරගන්නට පුළුවන්කම ලැබුණා. ඒ ලැබිච්ච නිසාම තමයි අද අපි ඇවිදින්ලා මේ ස්ථාන දැකලා බලලා වන්දනා කරලා පින් සිද්ධ කරගන්නට මේ කටයුතු කරන්නේ. ඉතින් ඒ නිසා ඔබ හැමදෙනා මේ වෙලාවේ හතුටු වෙන්නට ඕන. මේ ඓතිහාසික පුදබිමට පැමිණිලා ලෞතර බුදුරජාණන් වහන්සේ සස්සතිය හතරවෙනි ස්ථානයේ ගත කරපු මේ ඓතිහාසික රාජායතන චෛත්‍යස්ථානයට පැමිණිලා වන්දනාමාන කරලා පින් සිද්ධ කරගත්තා. ඔබ හැමදෙනාටම මෙලොව යහපත පිණිසත්, සසර යහපත පිණිසත් මේ උදාර පින් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. ඒ වගේම ඔබ හැමදෙනාටම සම්මා සම්බුදු සරණ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දම්බතිව වන්දනා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.